මම නීතිඥයෙක් වුණේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හැටියට. හැබැයි මේ රටේ නිදහස් අධ්‍යාපනයක් කියලා කිව්වට ඒක නිදහස් අධ්‍යාපනයක්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. නොමිලේ අධ්‍යාපනයක් තියෙන එක කියන එක පිළිගන්න. ඒකන ගැටලුවක් නෑ. නමුත් නිදහස් අධ්‍යාපනයක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට තමන් කැමති අධ්‍යාපනයක් ලැබීමේ නිදහස තිබිය යුතුයි. සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනය අනුව බලනකොට ඒකේ 26 වෙනි වගන්තිය කියලා තියෙනවා. අධ්‍යාපනය ලැබීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත්තේ. ප්‍රාථමික හා මූලික අවස්ථාවලදී පමණක්වත් අධ්‍යාපනය නොමිලේ විය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුය. එතකොට මේ ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ විය යුතුය, ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුය කියන එක අමුතු දෙයක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේනුත් අනුමත කරලා තියෙන අයිතිවාසිකම්. ඊළඟට කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමට සාමාන්‍යයෙන් අවස්ථාව සැලසිය යුතු වන අතර දක්ෂතා පදනම් කොට කරන උසස් අධ්‍යාපනය අත්කර ගැනීමේ අවස්ථාව සමානව සැලසිය යුතුයි. එතකොට දක්ෂතා පදනම් කොටගෙන උසස් අධ්‍යාපනය අත්කර ගැනීමේ අවස්ථාව සමානව සැලසිය යුතුයි කිව්වහම මේකට අනුකූලව අද අපේ රටේ දක්ෂතා පදනම් කරගෙන උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තියෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඊළඟට ඒ වගන්තියම කියලා තියෙනවා තම දරුවන්ට දිය යුත්තේ කුමන අධ්‍යාපනයක්ද තෝරා ගැනීමේ මුල් අයිතිය මව්පියන් සතුයි කියලා. සංජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 26 වෙනි වගන්තියේ 3 වෙනි වගන්තිය එහෙම කියලා තියෙනවා. ඒකට අපේ රටේ දරුවන්ට දිය යුත්තේ මොන කුමන අධ්‍යාපනයක්ද ගැන තෝරා ගැනීමේ අයිතිය දෙමව්පියන්ට තියෙනවද? එහෙම නැත්නම් ඒ ඉගෙන ගන්න ළමයින්ට තියෙනවද? තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම 27 වෙනි වගන්තිය කියලා තියෙනවා සමාජයේ සංස්කෘතික ජීවිතයට නිදහසේ සහ සහභාගී වන්නටත් කලාවෙන් ආස්වාදයේ භුක්ති විඳීමට හා විද්‍යාත්මක දියුණුවට සහභාගී වී ඒ ප්‍රතිඵල භුක්ති විඳීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත්තේ. එතකොට මේ විද්‍යාත්මක දියුණුවේ ප්‍රතිඵල භුක්ති විඳීමට හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. නමුත් එක එක වෘත්තිකයන් මේ විද්‍යාත්මක ප්‍රතිඵල තම තමන්ගේ හැටියට තමයි හඳුන්වන්නේ. ඒක පොදුවේ විද්‍යාවේ ප්‍රතිඵලයක් හැටියට මානව වර්ගයාට අයිති වෙච්ච ප්‍රතිඵලයක් හැටියට නෙමෙයි බොහෝ දෙනා තම තමන්ට මේවා සීමා කරගෙන තියෙන එක එක ගුරුකුල. එහෙම ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. එතකොට අධ්‍යාපනයත් ඒ විදිහටම තමයි ලංකාවෙන් වෙන් කරගෙන තියෙන්නේ. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියනවා 14 වන වගන්තියේ සෑම පුරවැසියෙකුටම මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට හා ක්‍රියාත්මක වීමට අයිතියක් තියෙනවා. ඒ වගේම එකේ 15 වෙනි 14 වෙනි වගන්තියේ තියෙනවා ඌචේදී යම් වෘත්තියක යෙදී සිටීමට හෝ යම් රැකියාවක් කර්මාන්තයක් වෙළඳ ව්‍යාපාරයක් හෝ ව්‍යවසායකයක් පවත්වා ගැනීමට අවශ්‍ය වෘත්තීය කාර්මික අධ්‍යාපනික මූල්‍ය හා වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් එම මූලික අයිතිවාසිකම්මට හිමිකම් ලබන තැනැත්තන්ට බලපත්‍ර දීම සහ ඒ තැනැත්තන් විශේෂ පාලනය සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සීමාවන් පනවල තියෙනවා. එතකොට ඒ බලපත්‍ර දීම පිළිබඳ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි ඒ අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මෙහෙම තියෙනවා. එතකොට ඒවා යම් යම් සීමා කිරීම වලට යටත්ව කරන්න පුළුවන්. දැන් මං කිව්වා අපේ රටේ අධ්‍යාපනයේ පිළිබඳ. දැන් ගත්තොත් මම ඉතාමත්ම දුෂ්කරම ප්‍රදේශයකින් ආපු කෙනෙක්. දැන් අපේ දැන් අධ්‍යාපනයේ ලබන ළමයින් දිහා බලපුවාම දැන් අපි හිතමු මෙහෙම දැන් උගත් දෙමාපියන් ඉන්න පවුලක ළමෙක් ලබන අධ්‍යාපනයේ ඒක විධිමත් අධ්‍යාපනයක්. මොකද හේතුව ළමයාව මෙහෙවනවා දෙමාපිය විසින්. හොඳම උදාහරණය තමයි අපේ රටේ ගුරුවරු.
එකන ගුරුවරුන්ගේ ළමයි වැඩි දෙනෙක් අද වෛද්‍ය අධ්‍යාපනයට එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයට යොමු වෙලා තියෙනවා බැලුවොත් ඇත්ත වශයෙන්ම ගුරුවරු තමයි වැඩි දෙනෙක්ව ඉහළම අධ්‍යාපනයට යොමු කරලා තියෙන්නේ. මොකද අධ්‍යාපනය පිළිබඳ ඒ දැනුමක් තියෙන නිසා. එතකොට දැන් සාමාන්‍ය අපි හිතමු එහෙම අධ්‍යාපනයක් නැති ළමයින්ගේ මේ දෙමාපියන්ගේ දරුවෝ දැන් ගම්වල ඉන්නවා. ඒ දෙමාපියන්ට අධ්‍යාපනය පිළිබඳ දැනුමක් නැහැ. හැබැයි අර අර කියලා තියෙනවනේ හැම කෙනෙකුටම මේ ඉගෙන ගන්න එක තමයි කියලා කියලා තියෙනවනේ අර වේවැල් කෝටුන ආරං තීඹලා ආදී වගේ ඒවා කියලා තියෙන හින්දා ඒ අම්මලා තාත්තලා ළමයින්ට කියන පුතේ ඉඹලා පාඩම් කරපළලා කියලා. ඒකට ඒ ළමයි පාඩම් කරනවා. පාඩම් කරපුවාම ඒ ලෙවල් පාස් වෙනවා. එතකොට ඊට පස්සේ මොකද්ද කරන්න එක කිය පිළිබඳ ගයිඩ්ලයින් එකක් දෙන්න කවුරුවත් නැහැ. දෙමාපියන්ට ඒ පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. ළමයි මේ ගැන දන්නෙත් නැහැ. කොහොමද කියන්නේ? එතකොට මේ ළමයි මේ නන්නත්තර වෙනවා. ඉතින් එහට අපි තෝරගන්නේ කොහමද? අපි යන්නේ කොහමද? මොනවද තෝරගත්තේ? එහෙම කියලා. මම උදාහරණයක් කියන්න දැන් මට ඉස්සෙල්ලා කතා කරපු මහත්තයා කිව්වා මේ රටේ ඉසෙඩ්කෝ ක්‍රමය අසාර්ථකයි කියලා. දැන් මගේ පුතා නාලන්ද ඉස්කෝලේ ඉගෙන ගන්න දැනට මේ ඕ ලෙවල් පන්ති මේ විභාගෙට ලෑස්ති වෙනවා. ඊයේද පෙරේදා තේ ළමයා ඇවිල්ලා මං අහගෙන අම්මත් එක කියනවා අම්මේ මේ ඉගල්ලන්ට මේ සම්මන්ත්‍රණයක් කියලා ඉන්නවා. ඒකද කියනවා ඔය ඉසෙට් කෝලි වැඩන්නේ නැහැ නේද? අවුරුද්ද කිව්වා මට දැන් තමයි ඒකේ වටිනාකම තේරුනේ. අවුරුද්ද කිව්වා හවල් අවුරුද්දේ දේවි විදුහලේ විදුහල්පතිනියගේ ළමයා තමයි ලංකාවෙන් පළවෙනියා වෙලා තියෙන්නේ. හැබැයි ඒ තුනක් කරගත්ත ළමයාත් ලංකාවෙන් පළවෙනියා වෙලා නැහැ. අර ළමයාගේ රිසල්ට් එක කිව්වා C1යි B1යි ඒ වගේ ගානක් තමයි තිබුණේ. බොහොම මට්ටමක තිබුණා. ඒ ළමයා තමයි ලංකාවෙන් පළවෙනි වෙලා තියෙන්නේ. මමත් ඒක දැනගත්තේ මගේ පුතාගෙන්. ඉතින් ඉසෙඩ්කෝ එකෙන් එයා කොහොමද ඉස්සරහට ගියේ? බලනකොට ඒ ළමයා කලා විෂය ධාරාව හදාරලා තිබුණා. කලා විෂය ධාරා විෂයන් දෙකක් හදාරලා අවසාන විෂයට හදාරලා තිබුණේ ලංකාවේ කවුරුත් හදාරන්නේ නැති විෂයක්. ඒක කරලා තිබුණේ ළමෙන් දෙන්නේ. ඒක අදාළ තුනේ ළමයි දෙන්නයි. එතකොට ඉසෙඩ් ගෝ එකේ ඉහළම මට්ටමකට ඉහළ තුනක්. ඒ ළමයා ලංකාවෙන් පළවෙනිය වෙලා තුනක්. මේ පුතා තමයි ඇවිල්ලා ඔක කියනවා අහගෙන ඉඳලා මම හොඳට ඇහුවා අහනකොට ඒක කිව්වා. හරි ඒක. ඊළඟට මට මතකයි ඔය ඉසෙඩ් ගෝ ප්‍රශ්නය පිළිබඳව ගැටලුවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තටිල් ඔය ගැන කතා කරලා මම අහලා තිනවා. එතුමා තමයි මං හිතන්නේ ඔක ගෙනාවා කියලා කිව්වේ. එතුමාම කිව්වා මේකේ යම් යම් අඩුපාඩුම් තියෙනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාලයට මේ ශිෂ්‍යයන් තෝරා ගැනීමේදී ඒ කාලේ එවකට හිටපු වෛද්‍ය විද්‍යාවේ පීඨාධිපති මහාචාර්ය ලලිතමෙන්දිස් මහත්මිය මං හිතන්නේ කියලා තිබුණා ඒ කාලෙම. ඔය මේ තෝරා ගැනීමේ පදනම දැනට ඔය 180ක් දුෂ්කර පදනම තෝරා ගැනීමත් 20ක් මෙරිට් මේ වලට තෝරා ගැනීමත් අසාධාරණයි. අවම වශයෙන් මේක 160ක්වත් කරන්න කියලා ඒ කාලේ මූලික ඉල්ලීමක් කළා තිබුණා කියලා. නමුත් ඒ ගැන සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. කොහොම වුණත් දැන් මං කිව්වා දැන් ඕ ලෙවල් වලට ආපුවාම එතෙන් එහාට ළමයා යන්නේ කොහොමද? ඒ පිළිබඳ මේ මං හිතන්නේ මේ හරියට දැනුවත් කරන දෙමාපියෝ හරියට ගයිඩ්ලයින් එකක් දෙන්න මට්ටම හිටියේ නැත්නම් ලංකාවේ ඒක පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. කොහොමද කරන්නේ? හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මේ ලංකාවේ පරිපාලනය අරගෙන බලමු. දැන් බැලුවොත් ගොඩක් විට අද අමාත්‍යංශයක ලේකම්වරිය. දැන් ඇමතිවරුන්ගේ මට්ටම කල්පනා කරොත් ඒ ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක වෙනම කතාවක්. දැන් අමාත්‍යංශ ලේකම්වරු ගත්තොත් ගොඩක් විට වැඩි දෙනෙක් ඉන්නේ කලා විෂය ධාරාව පරිපාලන විෂය මේ පරිපාලන සේවා විභාගයේ සමත් වෙලා ආපු අය. දැන් මම ගොඩක් විට දැකලා තියෙනවා විශ්ව කීර්තියත් පත් වෙච්ච ඉංජිනේරු, රසායන විද්‍යාඥයෝ, වෛද්‍යවරු බොහෝ විට මේ පරිපාලන නිලධාරීන්ගේ අණසකට තමයි යටත් වෙලා ඉන්න වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු අමාත්‍යාංශයක හරි මොකට හරි අවශ්‍ය දැක් මේ යම් කිසි වැඩපිළිවෙලක් තම සම්පාදනය කරන කිසි වැඩපිළිවෙලක් සකස් කරනකොට තාක්ෂණික විෂය ඒ පිළිබඳ දැනුම තියෙන පුජ්‍යලයෝ යම් යම් වාර්තාවල් යම් යම් අවශ්‍ය දේවල් ඉදිරිපත් කරාම ඒක එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ.
මං හිතන මේ රටේ පොදුවේම පරිහීමට ගොඩක් ඒක බලපාලා තිනවා. එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න. මොකද එතනට ගියපුවාම ඒක නේ එතනින් එහාට සාකච්ඡාවක් මේ කතා බහක් ඇති වෙන්නේ එතනින් එහාට. ගොඩක් තැන්වල තියෙනවා. මම ඇත්තටම මේ නීතිඥවරයෙක් වීමට ප්‍රථම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍ය උපාධිධාරියෙක්. 1976 මම රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා ගොරල්ලේ. ඇතුළු වුණාට පස්සේ 1977 ජූලිවල අපේ ආයතනය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ හැටියට පවරාගත්තා. ඊට පස්සේ අපි ඒ ආයතනයේ පස් අවුරුදු DMS පාඨමාලා පිට වෙලා 1983 වෛද්‍යවරයෙක් හැටියට පිට වෙලා ගියා. දැන් ඇත්තරම දැන් මම කිව්වා මම අහම්බෙන් මෙතනට ආවා. මම කිසිම දැනගෙන හිටියේ නැහැ මෙහෙම මේ මොකක්ද තියෙන්නේ මොනවද තියෙන්නේ ඉගෙන ගන්න මොනවද කියලා. ඇත්තරම මේ දැන් මම උසස් පෙළ කරන වෙලාවේදී මගේ තාත්තට මේ අංශ භාගය හැදුනා. දුනහම මම ළඟම තිබුණු ආයුර්වේද රෝහලට අරගෙන ගියා. ඇත්තරම ලෙඩ්ඩු කියන අය දැකලවත් තිබුණේ නැහැ. ගමේ හිටියෙත් තිබුණේ නැහැ. ඇත්තරම අපි හිටියේ මේ දෙමළ ගම්මානයක කොත්මලක වවුනියත් ත්‍රිකනුත් එයා මායිම් ගම්මානෙක හිටියේ. සිංහල පවුල් බොහොම සුළු ප්‍රමාණයක් තිබුණේ. මේ අංශභාගය හැදෙලා තිබුණා. අංශභාගය කියන එක මොකද්ද කියලා දැනගෙන ඉඳන් දැකලා තිබුණෙත් නැහැ. පස්සේ රෝහලට අරගෙන ගියාම අනුරාධපුර මහ රෝහලට අරන් යන්න කිව්වා. ඊට පස්සේ අනුරාධපුර මහ රෝහලට අරගෙන ගියාම එතන හිටපු වෛද්‍යවරු දවස් 3ක් තියා ඉඳලා ඉන්ජෙක්ෂන් ගහලා රෝහලට යන්න කිව්වා මේ ආයුර්වේද රෝහලට. එයා පැත්තේ. පස්සේ මම ආයුර්වේද රෝහලට අරගෙන ගිහින් තියා හිටියා. දැන් මෙහෙම තියාගෙන ඉන්නකොට මේ ප්‍රායෝගික දේවල් මේවා ජීවිතේ කවදාවත් කියන්න හම්බෙලා නැහැ. නමුත් මේ වගේ දණ කාර කියන එක වාරි වටනවා කියලා හිතනවා. තාත්තා මේ විශ්‍රාමිකේ වාරි මාර්ගෙ පාර. දත් කැක්කුමක් හැදුනා. දැන් එතකොට මේ දත් කැක්කුම එන්නේ එන්න වැඩි වුණා. දැන් ඉන්නේ රෝහලක, රජයේ රෝහලක. ඊට පස්සේ දැන් තාත්තා කිව්වා මේ දත් කැක්කුමට ගිහිල්ලා මොනවාරි කියලා බේසක් ගිල්ලගෙන ඉන්න කියලා. ඉතින් මම අර නර්සස්ලාට කිව්වා මේගොල්ලෝ අර තියෙන ඒ ගුලි මොන හරි ගන්නලා දුන්නා. දත් කැක්කුම සාමාන්‍ය බටහිර වේද ගමනුත් මේ අඩු කරන්න අමාරුයි. මේ දේශීය වේද ගමෙන් කොහේ වේදත්. පස්සේ කියලා දුන්නා මේක හරි ගියේ නැහැ. පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ දැන් කෑ ගහනවා මෙයා. ඊට පස්සේ මොකද කරන්න කියලා ඇහුවාම කට්ටිය මේක දුවලා ගියා. එහෙනම් ගිහිල්ලා මේ ටිකට් කපාගෙන ගිහිල්ලා දත ගලවගෙන එන්න. පස්සේ මම දත ගලවගෙන ගියා, අලවගෙන ගිහිල්ලා ආපහු ඒකෙම එක්කෝන් ගියා. ගියාට පස්සේ හිටපු ඒ කට්ටිය ආයේ රෝගියා ඇතුළට ගත්තේ නැහැ. බටහිර වේදකමයි ඉංග්‍රීසි වේදකමයි දෙකක් කරන්න බෑ කියලා. ඒ අයම තමයි උපදෙස් දීලා රෝගියාගේ ලිම් පිට ටිකට් කපන්නලාද කියලා අරලා ආපුවාන් පස්සේ ගත්තේ. ඒකට මට එදා ලොකු කම්පණයක් වගේ ඇති වුණා. මේක මොකද්ද මේගොල්ලෝ මේ විදියට කියලා, දැන් මේ විදියට මොකද කරන්න කියලා. මම පොඩි ළමයෙක් ඒක කරන්න දෙයක් නැහැ. මම ආපහු ගෙදර අරගෙන ගියා. කිලෝමීටර් 40 ගානක් ඈත. ඊට පස්සේ දැන් වෙන කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා බලන්න මම ඊට පස්සේ දැවත නැවතත් තාත්තට ඔබේ තරගෙන ගිහිල්ලා දුන්නා මේකම. ඒ එන අතරේ මම දැන් ඇවිල්ලා අර පොලිමේ ඉන්න ගමන් මම බලනවා මේ ගොල්ලෝ මේ මොනවද කොහෙන්ද මේගොල්ලෝ පිට වෙන්නේ කොහොමනවද කරන්න කියලා. බලනකොට බෝඩ් එක ගාලා දෙනවා. මේ DIMS ලංකා කියලා ගහලා තියෙනවා. මම ඉතින් පස්සේ බලාගෙන හිටියා මේ ඒත් මේගොල්ලෝ බලනකොට මම මේ බලන ඒගොල්ලන්ගේ කිසිම මේ කිසි පිළිවෙලක් නැහැ ඒගොල්ලෝ. දැන් අපි ලෙඩ්ඩු හැටියට මේ පොලිමේ ඉන්නවා. ඒගොල්ලෝ කිසිම මේ අපි ගැන දැකීමක් නැහැ. ඒගොල්ලන්ගේ වැඩ කරනවා. ඉතින් මට ලොකුම මේකක් තිබුණා ළමයෙක් හැටියට. ඊට පස්සේ මම කල්පනා කරා මේගොල්ලෝ මේ කොහොමද එන්නේ කියලා. පස්සේ බලනකොට මේ DIMS ලංකා කියලා හරමි ගහලා තියෙනවා. මම ඊට පස්සේ පත්තරවල ආරමේ හැමතැනම කියවන්න පටන් ගත්තා මේක කොහෙද තියෙන්නේ කියලා. පස්සේ බලනකොට එක දවසක් ගැසට් එකේ බලනකොට මම දැක්ක රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගන්න බැරි පස් අවුරුදු පාඨමාලාව DIMS පාඨමාලාව. ඊට පස්සේ මම මේක කියලා දැනගත්තා. මම එතකොට අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ශිෂ්‍යෙක් හැටියට හිටියේ. ඊට පස්සේ මම වහාම ආයුධපත්‍රය දැම්මාම ඕකට ඉන්ටර්වයුව කරලා තිබුණා. ඒ කාලේ අපිව ගත්තේ මම දැක්ක මේ ආචාර්ය සමරකෝන් මැතිතුමා මෙතන ඉන්නවා. මේ දැනට දේශීය වෛද්‍යයන් ගත්තේ ආචාර්යවරේ. ඒ කාලේ අපිව ගත්තේ entrance exam එකක් තියෙනවා. entrance exam එකක් තියලා ආනන්දේ entrance exam එක තිබුණා. මම ගියවිලා ලිව්වා. ඒතර මට ආයුර්වේදය ගැන හෝ වෙදකම හෝ ලෙඩ ගැන කිසිම දැනුමක් නැහැ. අර රෝහලේ හිටපු මාස 3කට තිබුණ දැනුම. ඊට පස්සේ මම
ඒ හිටපු මාස 3ට ගත්ත දැනුමෙන් මම ඒ විභාගෙට ලිව්වා. ඉලවරණාට පස්සේ මාස 2කට විතර පස්සේ මට රිසල්ට් ලැබිලා තමයි මම පාස් වෙනවා කියලා. මට ඒක දැන මේ විශ්වාසයක් තිබුණා පාස් වෙනවා කියලා. ඒ දැනුම ඒක ගත්ත තිබුණේ ඒක පාස්ලා. ඊට පස්සේ ඉන්ටර්වියු එකක් තිබුණා. ඊට පස්සේ ඇවිල්ලා ඉන්ටර්වියු එකෙන් ඇවිල්ලා අපි වෛද්‍ය විද්‍යාලට ආවා. එතකොට අපි ආවට පස්සේ අපේ පාඨමාලාව පස් අවුරුදු පාඨමාලාවක් මේක ඉන්ටග්‍රේටඩ් සිස්ටම් එකකට ගිහපු පාඨමාලාවක්. දැන් අපිට මුල් කාලේ දුන්නා දැන් අපි විද්‍යා විෂය ධාරාව හදාගලත් තිබුණේ. අපිට පළවෙනි අවුරුද්දේ තිබුණ ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බොට්නි, සූලොජි. පළවෙනි අවුරුද්දේ මේ සබ්ජෙක්ට් හතර වෙනම කළා. වෙන අවුරුද්දේ මේක කළා. ඒකම ඒකට අවශ්‍ය මේ ප්‍රැක්ටිකල් උත් කරා. ඒකට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයක් රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ මේ ස්ථිරව හිටියා. ඒ අය අපිට ඉගෙන ගල්ලා ඒ වෙවෙන් කරා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ඉඳලා කාය ව්‍යාච්ඡේද විද්‍යාව, ද්‍රව්‍ය විඥානය, ඒ වගේ ඒව පටන් ගත්තා. ඒ විදිහට කරගෙන ගියා. ඒකට මේක මේ වගේ මිශ්‍ර ආධාර. ඉතින් මම දැනගෙන ආවේ නැහැ මේක මොකද්ද, මේ අධ්‍යාපනයේ මොකද්ද කොහොමද කරන්නේ හරියට. කරාගෙන එහෙම යනකොට මම දැක්කා මේ ඇනටොමි කියන කාය ව්‍යාච්ඡේද විද්‍යාව. එතකොට මේ ෆිසියොලොජි, ඒ වගේ බයෝකෙමිස්ට්‍රි, ඒ වගේ විෂයන් ඉගෙන ගන්නවා අපි ඉගෙන ගත්තා හොඳට. එතකොට ආචාර්ය මණ්ඩලයේ දෙපැත්තෙන්ම ආචාර්ය මණ්ඩලයේ අපිට හිටියා බටහිර වෛද්‍යවරු හිටියා. මේ දේශීය වෛද්‍යවරු හිටියා. උදාහරණයට අපිට වාසනාව ලැබුණා ආචාර්ය නන්දාස ගෝදාගොඩ මෙතුමා. ඒ වගේම මේ නාර්ද වර්ණසූරිය මෙතුමා. ඒ වගේම මේ අපේ මේ බාලරෝග අපේ ආචාර්ය ලමාබද සූරිය මෙතුමා. ඒ වගේ දක්ෂ වෛද්‍යරු, ඒ මහාචාර්ය කොල්ලින් ගුණරත්න මෙතුමා, ඒ වගේ අයගේ ගෙන් ඉගෙන ගන්න අපිට වාසනාව ලැබුණා. අපි ඒ ගම්වල ඉඳලා ඒ අපි නොදැනුවත් ඇවිල්ලා වුණත් අපිට ඒ වාසනාව ලැබුණා. දැන් උදාහරණයක් ඇටියට දැන් අපි හිතමු ළමා රෝග කියන විෂය ගත්තොත් ආයුර්වේද ළමා රෝග පිළිබඳ විෂය පිළිබඳව අපිට ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉගැන්වුවා. ඒ වගේම ආයුර්වේද ළමා රෝග කියන විෂය අපිට ඉගැන්වුවා නාරද වර්ණසූරිය සර්වයි, ප්‍රොෆෙසර් ලමාපද සූරිය සර්වයි දෙන්නා. කොටස් දෙකකට සර් වර්ණසූරිය රට ගියා. එතකොට වර්ණ ලමාපද සූරිය කරා. ඒ දෙකෙගොල්ලෝ බටහිර කරා. එතකොට මේකේ මේ විෂය ඇගෙයීම කරන මේ විභාගයේ තියෙනකොට ආයුර්වේද ළමා රෝග වෙනම විෂයක් හැටියට ඒගොල්ලෝ බලනවා. බටහිර ළමා රෝග විෂය වෙනම කරනවා. හැබැයි වායු බෝඩ් එකේදී දෙකොල්ලම එකට ඉඳ ගන්නවා. වායු බෝඩ් එකේදී දෙකොල්ලම එකට ඉඳ ගන්නවා. දෙකොල්ලම එකට කරනවා. දැන් අපි ළමයි ගන්න ආයුර්වේද රෝහලට යනවා. ඒකේ ළමයි ඉන්නවා. ඉන්නවාම එතනට ගියපහම මේ දෙකොල්ලම ආචාර්ය මණ්ඩලයේ ඉඳගෙන එතනට ගියපහම ආයුර්වේද වෛද්‍යවරු අහනවා මේක ආයුර්වේද මතයට අනුව කොහොමද ඔයා ඩයග්නොස් කරන්නේ, මොනවාද ඩිෆරෙන්ෂල් ඩයග්නොසිස්, මොනවාද ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ, මොනවාද මේකේ හේතු, ඉටියොලොජික් මොනවාද ඒවා මේ ඊගා කියන්න ඕනේ, එයාට තියන්න ඕනේ. එතකොට බටහිර වෛද්‍ය මණ්ඩලය ආයෙනවා බටහිර විදියට මේක මොකක්ද. හරිනේ. දැන් මේක අපි හිතමු මේ රූමැටික් ෆීවර් කේස් එකක් නම් ඒක රූමැටික් ෆීවර්, ඒක කොහොමද රූමැටික් ෆීවර් කියන්නේ, ඒ අවශ්‍ය දේවල් එතුමන්ටලාට දෙන්න ඕනේ ඒ ප්‍රවේශය ඇතුළට. ඒ විදිහේ රෝග විනිර්ණයක් ඒ විදිහේ කළා. මේ ලොง කේස්, ෂෝට් කේස් ඒ විදිහට ඒ දිගටම කරා. හැම විෂයකටම මේ විදිහේ වෙන අධිකරණ වෛද්‍ය විද්‍යාව, ප්‍රසූති ඒ හැම විෂයක්ම අපි කළා. එතකොට කොහොම කරලා අවසානයේදී අවසාන DMS විභාගේ පාස් වෙලා 1983 අපි අවුතුනාම අපිට රජයේ පත්වීම පිළිබඳ කිසිම මේකක් තිබුණේ නැහැ. බොහොම සුළු ප්‍රමාණයකට තමයි ඒ දුන්නේ දේශපාලනයෙන්. ඒත් අපිට පෞද්ගලික වෛද්‍ය වෘත්තිය තමයි ඒ දෙන්න ඕනේ. ඒත් අපි පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ඉදම. මට මතකයි මම අනුරාධපුර ආයුර්වේද රෝහලේ ආධුනික වෛද්‍ය නිලධාරි කාල සීමාව ඉවර කරලා මේ ගොඩක් අය අපේ වෛද්‍යවරු කොළඹ ප්‍රදේශයේම රැඳුණා. නමුත් මම ගමේ අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ඕන කියලා එහෙම රැඳුණා. එඳිලා මම එහේ පුජ්ජලික වෛද්‍ය වෘත්තිය ආරම්භ කළා. ආරම්භ කරලා මම එතකොට අහලා දුමුනේ අපේ රට සෞඛ්‍ය මට්ටමින් හරිම ඉහළයි කියලා. අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය බොහොම ඉහළයි කියලා තමයි අහලා තිබුණේ. අදටත් එහෙමයි අහන්නේ. එතකොට මම දැන් ගමේ ගිහිල්ලා බෙහෙත් සාපුව දාගත්තා. දාලා දැන් බෙහෙත් සාපුව පටන් ගත්තා. දැන් බෙහෙත් සාපුව පටන් ගත්තාම මේ ලෙඩ්ඩු බෙහෙත් ගන්න එනවා මිසක් ඒ ලෙඩ්ඩුන්ට අවශ්‍ය නැහැ මේ වෛද්‍යවරයා කවුද මොනවද ඒව ගැන ඒ මිනිස්සුන්ට තේරුමක් නැහැ. එතන එනවා වෛද්‍ය
දැන් එනකොට සමහර ලෙඩ්ඩු කකුල් වල උල් ලැනිලා ඒවට විදමිද ගිහිල්ලා වැසවලා මේවා වෙලා ඉන්ෆෙක්ෂන් ගිහිල්ලා මේ ඔක්කොම උද්දට ඇවිල්ලා උණ අරගෙන ගණ්ඩ දෙයක් නැහැ මෙහෙම ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ නැහැ. දැන් එතකොට මම දන්න දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන්න කිව්වොත් මේ මිනිස්සු මැරෙනවා. මම දන්නවා මේකට මොකද්ද කරන්න ඕන කියලා. මට ඒක කරන එක පිළිබඳ නීතිමය ගැටලුවක් තියෙනවා. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ මට ඕන එක කරද හැකි. මට ඒක හරියටම කරද හැකි. මට ඒක ගැන නීතිමය ගැටලුවක් තියෙනවා. එතකොට මම දැන් ඇත්තටම මේක දන්නවා. අනිත් එක මේ මිනිස්සුන්ට මම මේක කරන්නේ නැහැ කියලා ඇරියොත් එහෙම ඇතම්ම 20 ගානක් යන්න ඕන ලෑන්ඩ් මාස් එක තමයි යන්න ඕන පාරේ hali ඉන්න ඔය යන්න බෑ. ලොකු ගැටලුවක් දැන් තියෙනවා. එතකොට මට දැන් මේ ගැන තීරණයක් කරන්න වෙනවා. දැන් මම මොකද කරන්නේ? මෙයා ඇරෙනවද? මෙයාට මොකද්ද කරන්න ඕනේ? එතකොට මම අනන්තයේ අයට ප්‍රතිකාර කරලා තියෙනවා. ප්‍රතිකාර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මම කියන්නම්. මම ගිහිල්ලා මාස 2යි 3 වෙනි මාසේ යනකොට මගේ බෙහෙත් ගාලාම ඉඳලා හැතැම්ම 3ක් ඈතට මේ මිනිස්සු බයිසිකල් වලින් ආවා මාව එකතු කර යන්න. මම අහනකොට මොකද කියලා අහනකොට ඊයේ හැන්දෑවේ ළමයා හම්බෙලා තියෙනවා. ළමයා හම්බෙලා තියෙන්නේ. මම අහුවා අද මොකද ආවේ? නෑ මත්ත ඊයේ එන්න බෑනේ අලිනේ පාරේ. දැන් අද උදේත් අලි එනකන් ඉඳලා තමයි මේ ආවේ. ඊයේ ළමයා හම්බෙලා තියෙන දැන් අද උදේ 10 විතරයි. ඊට පස්සේ මම බයිසිකලේ නැගලා දැන් පිටිපස්සේ මම ඔක්සිටෝසින් මේ ටෙටනස් ඔක්සයිඩ් ඊවසේ ඉන්ජෙක්ෂන් ඊවසේ දීවල් ඒව මේව අරගෙන බෑග් එකට දාගෙන අර බයිසිකල පිටිපස්සේ නැගලා අර මේ සුත් එක ගියා හැතනම්. ගිහින් බලනකොට අර මනුස්සයා ඊය හැන්දෑවේ ළමයා හම්බෙලා අම්බිලිකල් කෝඩ් එක කපලා අර හිටපු වයස කාච්චිලා දෙන්නේ ළමයා හම්බ වෙලා අර මනුස්සයා මැරිලා බ්ලීඩ් වෙලා. ඉතින් බිලේ ගලලා බීට්ලා මැරිලා මේ අර ටයිගර් මොටිව්ස් කියන එක ඇවිල්ලා මේ අතපය ඔක්කොම ගැටිලා තියෙනවා. මං ගිහිල්ලා තියෙලා මේ අල්ල බැලුවම ගන්න දෙයක් නැහැ. මට හරිම දුකයි. හරිම දුකයි තරහයි ඔක්කොම එක මං අර ආච්චිලාට හරියට බැන්නා. බැල්ලා හරිම ගල්ලා මං ආවා මේ ඊට පස්සේ අරගොල්ලෝ කියනවා නෑ නෑ මහත්තයා මොකක් හරි කරන්න හරිය මේක මම මැරිච්ච මිනිසුන්ට කරන්න දෙයක් නෑ කියලා මං ආපහු ආවා. මං කියන්නේ මැරිලා. ආව එළා මේ දෙල මං හිතියයි කිව්ව මොකද කරන්නේ. පස්සේ කරන්න දෙයක් නෑ ඉතින් ඒක එහෙමයි. හැබැයි මං හිතාගත්ත මීට පස්සේ මං ඉන්නකන් ආයෙ ඔය වගේ මැරෙන්න දෙන්නේ නෑ කියලා තාපා. හරි ඒ වගේ මගේ අද්දකින් ඒ වගේ දේවල් ගොම ගාපු මිම ඕන තරම් කරලා තියෙනවා. අපි උගන්වගෙන තියෙන්නේ ඔය මේ ලේබර් රූම් එකේ ඒවා කරන්න කියලා ඒවා ටෙක්ස්ට්බුක් වල හැම එකක් කරලා තියෙනවා. නමුත් ඒ විදිය කරලා තියෙනවා. මට මතකයි අර අනාථ වෙලා ආපු මිනිස්සු ඔය උතුරු පළාතෙන් එන අනාථ මිනිස්සු අර ගිහිල්ලා ඒවා මේ ගොම ගාපු මේ ගෝණි කඩංගු වල අපි ඒවා කරලා තියෙනවා. දැන් මේව මොනවා කරත් දැන් අපිට මඩප තියෙනවා මේ මම දැන් අර නීතිය තියෙනවනේ මේක නොකර හැරීමත් වරදක් කියලා. මම බැලුවා කල්පනා කළා දැන් මේක නොකර හිටියොත් ඒකත් වරදක්ද මගේ කියලා. තවෝ ඉන්න කාලේ මට ලොකු ප්‍රශ්නයක් එනවා. මම ඕක කර කර එන ගමන් කල්පනා කරනවා මම දැන් මොකද මේකට කරන්නේ මට කියලා. පස්සේ මම කල්පනා කළා දැන් මේක කාටවත් කියලා හරියන්නේ නැහැ. දැන් මොනවා හරි වෙලා මොකක් හරි වෙලා මට දැන් ගස් යන්න වුණොත් එහෙම මමම මේක කියන්න එපා. ඒකෙන්ද මම නීතිය ඉගෙන ගන්න ඕනේ කියලා. පස්සේ මම කල්පනා කරා කොහොමද නීතිය ඉගෙන ගන්න කියලා. පස්සේ මම දැක්කා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියට ආයුධ පත්‍රයක් ඇඳවලා. පස්සේ මම ඒකට ආයුධ පත්‍රේ දාලා එහේ ඉඳලා ඇවිල්ලා රෑට ඇවිල්ලා වෘත්ති කරගෙන යන ගමන ඇවිල්ලා නීතිය ඉගෙන ගත්තා. නීතිවේදී උපාධිය අරගෙන නීතිඥෙක් කටියට මේවා වෙලා මේ සුදුසුකම් ලැබලා මේවා කරගෙන ගියා. එතනදී මම බලාපොරොත්තු වුණේ ඇත්තරම මේ යම්කිසි වෙලාවක මට ගැටලුවක් මතුනොත් මට මේක පැහැදිලි කරන්න. මොකද මම දැන් මොතන කෙනෙක් හිතන්න පුළුවන් මේ මුදල් මේ චේතනාවෙන් මේක කරා. නැත්තම් පුජ්‍යලික මොනවාරි කරා. එහෙම නෙවෙයි. දැන් මම ඒක ඉගෙන ගත්තේ නැත්තම් මම දන්නේ නැත්තම් මට නිකන් ඉන්න දුන්නා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිනේ දැන් නීතිය අපිට කියන්නේ එහෙම දැන් අපි අහනෝනේ නීතියදී ඔක යන. නීතිය අහන්නේ දැන් එහෙම කෙනෙක් ඉන්නම් මැරෙන්ඩරියත් මම ඒකට යන්න ඕනේ. මොකද මට නීතිමේ වගකීමක් නැහැ කියලා. එහෙමයි නීතිය කියන්නේ. එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් මම මේ කිව්වේ වෛද්‍ය අධ්‍යාපනය කියන එක ගැන අපේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය දේක් ඉගෙන ගන්න. දැන් අධ්‍යාපනයේ කියන මරණ තුරු ඉගෙන ගන්න පුළුවන් කියලා නේ කියන්නේ. මරණ තුරු යන දෙයක්. එතකොට මට පුළුවන් වෙන්න ඕන මට ඉගෙන ගන්න අවශ්‍යයි කියලා හිතන දෙයක්
ඒ ඕන වෙලාවක මගේ අනිකුත් සාධක දැනෙනවා නම් මට ඉගෙන ගැනීම නිදහස තියෙනවා. ඒකයි නිදහස කියන්නේ. හරි. දැන් අනිත් රටවල වල මම හිතන්නේ එහෙම තියෙනවා. දැන් අද රටේ අපි බැලුවොත් එහෙම දැන් වෛද්‍යවරු ගත්තොත් එහෙම දැන් නර්ස් කෙනෙක් අවුරුදු 10ක් 25ක් හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් හැටියට වැඩ කළා. ඊට පස්සේ සීනියර් නර්ස් කෙනෙක් වෙලා ඊට පස්සේ සිස්ටර් කෙනෙක් වෙලා එතනින් එහාට අධ්‍යාපනයක් ලැබලා එයාට ඉහළට යන්න අයිතියක් නැද්ද? එයාට මේකක් නෑ. එයා ඉගෙන ගත්ත ඒවා වටිනාකමක් නැද්ද? එතනින් එහාට යන්න මේ බැරිද? ඒකෙන් මහජනයාට සෙතක් තලසන්න අයිතියක් නැද්ද? ගැන ලොකු ගැටලුවක් තියෙනවා. මට ඒවා ගැන හිතනකොට හරි හරි ලොකු මේවක් තියෙනවා. මෙහෙම දැනුම් සම්භාර තියෙන අය ගොඩක් අය ඉන්නවා. එතකොට අපි ඒකෙන් අදහස් කරන්නේ මේ වෛද්‍යවරු හැටියට බිහි වෙන මේ මේ සිත්කෝ අරගෙන වෛද්‍ය විද්‍යාලයට පිට වෙන වෛද්‍යවරු. ඒගොල්ලන්ගේ தත් එහෙම තියෙන්න ඕන. නමුත් මේගොල්ලන්ටත් යම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපි තිමු වර්ග කිරීමක් හෝ මොකක් හරි දේනිගත කිරීමක් හෝ ඒක එහෙම තියෙන එක ගැන ගැටලුවක් නැහැ. විශේෂඥ වෛද්‍යවරු වෙන මේ වගේ අයට එහෙම තියෙන්න ඕන. නමුත් මේ වගේ මට වෙන. මොකද අපේ රටේ ලෙඩ්ඩු තාමත් මැරෙන වඳන් වල. ඒකයි தත්. ඒයි මන් දන්න හොඳට මේ කාලේ ඔය මැලේරියා තිබුණු කාලේ ඔය ගම්වල ක්ලෝරොක්වින් ගෙනිහිල්ලා බෙදලා දුන්නේ. ගෙනිහිල්ලා දුන්නේ ක්ලෝරොක්වින් 4-4-2. ගම්වල හිටපු ස්වේච්ඡා සේවිකාවකට බෙදලා දෙනවා උදේ ගිහිල්ලා ඇන්ටි මැලේරියා එකෙන් ගෙදලා ගමේ මේ ගෑන් ළමයි දෙතුන් දෙනෙක් තෝරා ගන්නවා. ඒ තුන් දෙනාට දෙනවා ක්ලෝරොක්වින් ගෙනිහිල්ලා ප්‍රිමක්වින් දෙනවා. ක්ලෝරොක්වින් 4-4-2 ප්‍රිමක්වින් 1 ඒක ওই විදිහට දීලා දෙන්න දෙනවා. අර ළමයි ඔක්කොම දෙනවා ඒ විදිහට. උනක ගැහිලා වුණාවෝ දෙන්න කියලා. හරිනේ? ඔතනින් බොහෝමයක් ලෙඩු මැරුණා අර G6PD ඩිෆිෂන්සි නිසා. මේ මේ හෙමරේජ් ඇවිල්ලා. ඒ ගොඩක් විට දාලා තිබුණේ මේ මාත මතක හැටියට මේ අර සෙංගමාලේ කියලා අර වෙනම මේ වගේකට දාලා තිබුණා. නමුත් ඒක ගැන ඇත්ත තත්ත්වය ඒකයි. එහෙමයි වෙලා තිබුණේ. හරි? එතකොට මේ ඒ නමුත් ඒකෙන් යම ඒ කරා යමේ කරා මැලේරියා මේවා කරා. ඒ වගේ සත්‍යන්ත තුන. එමු ගම් වලට යන්න වෛද්‍යවරු හිටියේ නැහැ කාලේ. වෛද්‍යවරු ගියේ නැහැ. කවුරු හරි ගියා නම් ඒකත් ට්‍රාන්ස්ෆර් එකක් මොකක් හරි කරලා හදාගෙන එනවා. මම හොඳටම දන්නවා ගම් වලට ගියේ නැහැ. පෙරිපරල් යුනිට්ස් කියලා ඒවට කියන්නේ. ඒ වයිට උපාධිධාරී වෛද්‍යවරු ගියේ නැහැ. කවුරු හරි දැම්මා නම් ඒගොල්ලෝ එතනින් මාරුව හදාගෙන ආපහු ආවා. නමුත් අර ඒවා මේ මේ ප්‍රතිඵල භුක්ති විඳේ මේ සාමාන්‍ය මිනිස්සු. පුළුවන් මිනිස්සු හරි කිව්වටින් තමයි හරි. ඉතින් මම කියන්නේ මේ නිදහස් අධ්‍යාපනය කියන එක මීට වඩා විවෘත වෙන්න ඕන. මං විවෘත මේ මේ විරුද්ධ නැහැ ඉසෙත්කෝ ක්‍රමයෙන් ඔය වෛද්‍ය විද්‍යාලයට යන්නේ ගම. නමුත් අනිත් අයටත් තියෙන්න ඕන. මම මේතනදි හොඳම විකල්පය මම යෝජනා කරන්නේ මම ලැබපු අත්දැකීම. මම කියන්නේ විවෘත විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. නිදහස් අධ්‍යාපනයේ අපේ ජීවල් ජයවර්ධන මෙතුමා ගෙන අපු නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හිටගෙන ගෙනාවේ මේ විවෘත විශ්වවිද්‍යාලය. අද ඉංජිනේරුවෝ බිහි කරනවා. මන් දැක්ක ළඟදී දැන් software engineer උනුත් කෝල් කරලා තිබුණා. නීතිඥයෝ බිහි කරනවා. අධ්‍යාපනඥයෝ බිහි කරනවා. හැම කෙනෙක්ම මේ වගේ ශාස්ත්‍ර බිහි කරනවා. ඇයි වෛද්‍ය විද්‍යාව එතනට යොමු කරන්න බැරි? මම සයිටම් ආයතනය සම්බන්ධයෙන් යෝජනා කරන්නේ මේ යෝජනාව. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ දැනටත් තියෙන වෛද්‍ය පීඨයක්. ඒක මේ නර්සස්ලා හැම ට්‍රේනින්ග් කරන්නේ පොඩි පොඩි කෝසස් කරන්නේ ML bachelor laboratory science කරනවා, pharmacy කරනවා, ඔක්කොම කරනවා. medicine විතරයි කරන්නේ නැත්තේ. ඇයි එතන විවෘත කරන්න බෑ? මහාචාර්ය කොළින් ගුණරත්න අද උපකොළපතිතුමායි. හරි? මේ වටේටම hospitals තියෙනවා ඕන තරම්. අපි දැන් මට මතකයි අපිට උගන්වන කාලේ මහාචාර්ය කොළින් ගුණරත්නලා වගේ කරා පිටිට ගිහි මෙහි ඉඳලා පුතේ නිදි බරක්. ගිහිල්ලා එහෙ ගිහිල්ලා උගන්වලා. දැන් අද මේ ඕන තරම් විශේෂඥ වෛද්‍යවරු උගන්වන කතිකාචාර්යවරු දේශකවරු ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩි වේදමක් නැතුව වුණත් ගන්න පුළුවන්. කොළඹ පහසුකම් තියෙනවා. එතන අවශ්‍ය පහසුකම් තියෙනවා. දැනටම විශ්වවිද්‍යාලයක් තියෙනවා. උපාධි පිරිනැමීමේ මේ කිසිම ගැටලුවක් නැහැ. ආචාර්ය මණ්ඩලයේ වටෙන්ම ගන්න පුළුවන්. දැන් අපිට ඕන සයිටම් එකේ මේ රෝහල ටීචින් හොස්පිටල් එකක් හැටියට භාවිත කරන්න පුළුවන්. මගේ නම් එකම යෝජනාව එකම විකල්පය මගේ යෝජනාව මේක විවෘත විශ්වවිද්‍යාලයට අනුයුක්ත කරන්න. ඒතකොට කොහොමද ළමයි බඳව ගන්න කියන ගැටලුවක් තියෙනවා. එතකොට මගේ යෝජනාව දැන් අපි හිතමු දැනට 80% 20% බේස් එකට ගන්නවනේ මේ දිස්ත්‍රික් පදනමයි මේ මෙරිට් ඕඩර් එකටයි මේ ෆැකල්ටිස් වලට. ඒ අරගෙන අවසානයේම ගත්ත පුජ්‍යලයන් වුණා. අපි හිතමු
මෙරිට්ස් වලින් අඩුම සෙට්කෝ එක අරගෙන අවසානයට ගියපු ළමයා ඉන්නවනේ. එතන ඉඳලා එහාට ඒ ළමයි ටික තෝරලා විශ්වවිද්‍යාලයට ගන්න පුළුවන් ඕපන් ඉංග්‍රීසි. ඒතර කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. තවත් ඕන නම් එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියන්න පුළුවන්. දැන් අපි LLB එකට එන්ටුනේ ඒක එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. තවත් ඕන නම් එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියන්න පුළුවන්. තියලා ඒ ළමයි ටික සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඒ ළමයින්ට අවස්ථාව දෙන්න පුළුවන්. මගේ එකම යෝජනාව ඒ විදිහට සෝරලා ඉතුරු ළමයි ටිකට දැන් ඇත්තටම කියන්නේ දැන් මගේ ළමයා මගේ දෙවෙනි දුව දැනට රුසියාවේ පර්ස් විශ්වවිද්‍යාලයට මම ඇරලා තින්නේ ඉගෙන ගන්න. අපි ඉගෙන ගත්ත නිසා මේ ප්‍රථම දැන් ඇරලා දැන් පළවෙනි අවුරුද්දේ ඉන්නේ. ඒ ළමයා 1.875ක් අරගෙන වුණා. මම අනුරාධපුරේ හිටියා නම් ඒ ළමයා අද උඩින්ම වෛද්‍ය විද්‍යාලේ. ඒ ළමයා මම මෙහාට ආපු ඉඳලා අද අනුලා විද්‍යාලයට ගියේ. අද ඒ ළමයාට යන්න විදියක් නැහැ. ඒ ළමයා හරියට මේ හරි අනිත් එක මම කියන්න ඕනේ දැන් මං ඇයි කොළඹට එන්න උනේ මං කොළඹට වුණේ මගේ මේ මගේ නෝනා දේශීය වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් මේ කතිකාචාර්යවරියක් ග්‍රේඩ් 1 මේ ලෙක්චරර් කෙනෙක් එතුමිය මුල්ම කාලේ විශ්වවිද්‍යාලයට බඳවා ගන්නකොට ඔය දේශීය වෛද්‍ය විද්‍යාලයේදී මුල්ම ස්ටාෆ් එකට ආපේ එතුමිය මෙහාට ආපු නිසා මම මෙහාට ආවා. ඒකෝර ඒගොල්ලෝ පොස්ට් ග්‍රැජුවෙට් කරන්න පහසුකම් තිබුණා ඒකට ගිහිල්ලා කරන්න උනේ. මෙහාට ආවා. දැන් බලන්න ඒකේ ප්‍රතිඵල විශ්වවිද්‍යාල හැටියට වෙන යන්න ආයතන නැහැ මහරුවෙන් තිබුණේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද මම මෙහාට ඇවිල්ලා අනිත් පැත්තෙන් මම අර මගේ දුවට එහෙන් යන්න තිබුණු අර මේ දුෂ්කර මේ එකේ අහිමි කරගත්තා. මට ඒක නැහැ. දැන් මේ අපේ නෝන්ලාට එහාට යන්න කියලා ආයේ විශ්වවිද්‍යාලයක් නැහැ. එමාරුවක් ගන්න විදියක් නැහැ. දැන් ඒක නිසා මට මෙහාට එන්න වුණා. මම මෙහේ ඇවිල්ලා ළමයි මෙහාට අධ්‍යාපනයට යොමු කරා. දැන් මට අර අවස්ථාව ගිලිලා ගියා. යම් කිසි දෙයකින් මේ වගේ විශ්වවිද්‍යාලයක් මේ දේශීය වෛද්‍ය පීඨයක් හේතුබුණා මට එහාට ගිහිල්ලා ඒක කරන්න. එහෙම තිබුණෙත් නැහැ. ඒ අත්‍තරම අපි සේවයක් කරන්න ඇවිල්ලා ලොකු මේ වගේ අවස්ථාවක් දැන් දැන් ඒවට ඒ විසඳුම් නැහැ. ළමයා දැන් අද මම මේ දේශීය මේ රුසියාවට ඇරලා තිනවා මේ පෞද්ගලික වියදම. දැන් මම යෝජනා කරන්නේ දැන් ඒ වගේ ළමයින්ට මේ වගේ මේ විවෘත විශ්වවිද්‍යාලයේ මගින් හෝ වෛද්‍ය විද්‍යාව ලබා ගැනීමට අවශ්‍ය ඉඩපස්තාව තිබිය යුතු. එහෙම නැත්නම් ලොකු අපරාධයක්. අනිත් එක අපි වියදම් කරන මුදල් අපි වියදම් කරන ලක්ෂ ගණන් මුදල් කොහොම අමාරුයි. මේ රටේ කම්කරුවෙක් වුණත් ඒකෙන් යම් කිසි ආදායමක් ලැබුණා. රැකියාව උත්පාදනයක් සිදු වෙනවා. අනිත් එක රටට උචිත වෛද්‍යවරු බිහි වෙනවා. පිටරටවලට වඩා ඒ ළමයි එහෙම ප්‍රතිඵල හැටියට අපි වියදම් කළා කියලා එහෙම කියන්නේ මොහොමත් ඒ ළමයින්ට මෙතන ආයෙත් බැරියර් එකක් තියෙනවා මේ මොකද්ද මේ ඇක්සස් ජීන් එක මම එතනද යෝජනා කරනවා අපි පිටරට අරින ළමයින්ගෙත් ප්‍රමිතියක් තියෙනවා දැන් උතනත් එනවන ප්‍රශ්නයක් අඩු සුසුකම් තියෙන ළමයි යනවා කියලා එහෙමනම් අඩු සුසුකම් තියෙන ළමයි අරින් නැතුව ඉන්න බාවක බලා ගන්න සුසුකම් තියෙන මෙරිට්ස් වල යම් කිසි මට්ටමක යන ළමයි ඇරලා ඒ අය අර එන ඇක්සස් ජීන් වගේ ඒවා මුදවන්නේ ඒකේ ප්‍රමිතිගත හොඳ අධ්‍යාපනයේ තියෙන ආයතන වල විතරක් අරින්න ඕන. දැන් පොදුවේ කියන්නේ පිටරට ගිහිල්ලා වෙන ඒ වැඩක් නැහැ යන්නේ. දැන් විදේශ අධ්‍යාපනයේ ගණන් ආවොත් කියන්නේ දැන් ඒ ගණන් ගන්න එක බොහොම සෞඛ්‍ය විදියටයි සලකන්නේ. ඒතොර ඒක පොදු යන්නේ ඔක්කොට. ඉතින් අපි ඒක ප්‍රමිතිය තියාගන්න. ඒ විදිහට. එහෙම කියනවා. එතකොට මේ මං හිතන්නේ පහුගිය කාලේ මැතිවරණ ප්‍රකාශනෙත් ඒ වගේ කියවුණා මේ විශ්වවිද්‍යාලයට යන්න බැරි අනිත් ළමයින්ට උපාධිය ලබා ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සලසා දෙනවා කියලා. එතකොට මම යෝජනා කරනවා විවෘත විශ්වවිද්‍යාලය වගේ දේවල් තව පුළුල් කරලා ඒ විදිහට මේ ළමයින්ට අවස්ථාව සලසලා දෙන්න කියලා. අනිත් එක වෛද්‍ය විද්‍යාවට විතරක් ඇයි මේ සීමාවන් දාන්නේ කියලා මම ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමන්ලා හිතන්න පුළුවන් ඒක ඇත්ත. නමුත් ඒ අවශ්‍ය ඉඩ ප්‍රස්තා ගන්න පුළුවන්. බැරිකමක් නැහැ. තියෙනවා. ඒක මේ ළමයින්ට ලබා දෙන්න ඕනේ. මේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයේ සීමා කරලා. දැන් තවත් උදාහරණයක් තමයි වෛද්‍යවරු මේ දැන් ඔය වැඩ වර්ජනය වගේ දේවල් කරනවා. දැන් ලංකාවේ අනිත් හැම සේවකයෙක්ම වැඩ වර්ජනය කරාම පහුගිය කාලේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනය කරාම අන්තිමට පඩි නතර කරනවා. ආචාර්ය මණ්ඩලෙ මේ කරාම අන්තිමට පඩි නැතර කරා. අද ඉපාර ප්‍රොබේෂනරි මට්ටමේ මේ මේ ආචාර්යවරු පඩි නැති ඉඳ පස්සේ බැරි වුණා. මෙහෙට මෙහෙලා ගියා. නමුත් මේ වෛද්‍යවරු වර්ජනය කරාම කිසිම මේ රජයේ පාලයට කිසිම කොන්දක් නැහැ වැටුප් නැතර කරා.
අහිංසක මිනිහෙක්ගේ වැඩම නතර කරා. දවස් දෙකක් වැඩන කර හිටියාම පඩිය නතර කරා. ජොබ් එක නැති කරා. පවුගේ කාලේ වෛද්‍යවරු ඒ වෘත්තීය සමිතිය වල හැටියට වෘත්තීය සමිති අයිතිවාසිකම් දිනා ගන්න ඒ ක්‍රමයක් තියෙනවා මේ ට්‍රයික් එකක් මෙහෙවයි. පවුගේ කාලේ වෛද්‍යවරු හිටපු ගමන් කිසිම දැනුම් දීමක් දෙන්නේ නැහැ. හිටපු ගමන් මේ කර අර ඒ වෘත්තීය සමිති ආඥා පනතට පට ඇනීම. ඒක කළා. ඒ වෙලාවෙවත් පඩිය නතර කරන්න තරම් මේ ගැම්මක් තිබුණේ නැහැ මේ ආණ්ඩු කිසියකට කිසිම කෙනෙකුට. නමුත් අහිංසක මිනිහෙක් මේව කරපු ගමන් වැට නතර කරා. රයිට්. එතකොට මම මේ සෙක්කෝ අන්තර්ගතය ගැන කිව්වා ඒක ගැන අපිට සෑහීමකටපත් වෙන්න බෑ. අනේ වෛද්‍ය අධ්‍යාපනයේ සෑම වෛද්‍ය අධ්‍යාපනයේ මේ අධ්‍යාපනයේ නිදහස් වේ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ තවත් නිදහස් වේ. තවත් පුළුල් වේ යුතුයි. මේ උසස් පෙළ ඉහළමත් ලබන ඊළඟ ළමයින්ට විෘත විශ්වවිද්‍යාලය මගින් හරි අවස්ථාවක් දෙන්න ඕන. ඊළඟට පිටරට අධ්‍යාපනයේ තියෙන ගැටලු විසඳන්න ඕන. මේ ළමයි තව තවත් ඇවිල්ලා අවුරුදු ගාණක් අවුරුදු 6ක් ඉඳලා එහෙ ගිහිල්ලා දුක් විඳලා ඉගෙනගෙන ආපුවම ආයෙ මෙතන තියලා ආයෙ මේව කරන්නේ ඒකත් යනකොටම ප්‍රමිතිය ඇති කරා. යන්න ඕන ආයතන මොනවද කියලා අඳුන්වලා දීලා ගයිඩ්ලයින් එකක් දීලා ළමයි අපි යනකොටත් වෛද්‍ය විද්‍යාලේ රෙජිස්ටර් වෙලා තමයි ගියේ. නමුත් ඒ වෛද්‍ය ආයතන මොනවද? ඒව හරි මේ විසඳුමක් ඇතුව පිළිවෙලක් ඇතුව මෙවන්න ඕනේ ළමයි. එතකොට ආයෙ නැමත ආයෙ මෙහෙ ඇවිල්ලා ඔය ඇක්සිස්ටින් වගේ වට එන එකේ තේරුම අනිත් එක ඕනෑම කෙනෙකුට මේ මැරෙන තෙක් ඉගෙන ගන්න තියෙන නිදහස විවෘත වෙන්න ඕන ඕනෑම ශිෂ්ත්‍රයක්. වෛද්‍ය විද්‍යාවට කියලා හැම විශේෂයක් තියෙන්න බෑ. මේ එකක් තියෙනවා මෙහෙම දැන් වෛද්‍යවරයෙක් වුණාම මේ ඉන්ද්‍රියයන් හරියට තියෙන්න ඕන තේරුම් ගැනීම හැකියාව තියෙන. ඒ මට්ටමේ මේ වයස් සීමාවක ඉන්න ඕන. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඕනෑම කෙනෙකුට විවෘත වෙන්න ඕන. එහෙම නැතිව වෙන්න බෑ. එහෙම නැත්තම් නිදහස් අධ්‍යාපනය කියන එකේ මේ එකක් නෑ. අනිත් එක අනිත් හැම එකකටම තියෙනවා නම් වෛද්‍ය අධ්‍යාපනයේ විතරක් එහෙම සීමා පැනවීමේ සාධාරණයක් මම දකින්නේ නැහැ.